තාරනය ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්වී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමේ නවධහනය පුවත් සිරස් තලවෙත. කඩිතෙල් බෙදා හැරම පුළල් කිරීමට විදිමත් වැඩ පිළිවෙලක් ජනපති කියයි.වෘතිය සමිති වෘතිය අරගල දැඩිකරයි. බලාත් හතරක බෛත්‍යවරුන් ලෙඩවෙයි! බැංකු සේවකන් කලුවෙෙයි! වරාය වීතිපස්සී. පහළොස්සනදා දීපව අප්ත වර්ජනයට වෘතිකින් රැසකගේ සහය! ලගමත් වර්ජනයටන බව කියයි. ඇමති සහවෘතිය සමිති විදුලි ලය ප්‍රති වුවගත කරන්න සාකච්ඡා. සිංහල දෙමල මුස්ලිම් ජාතීන්ට එකට එක් පෙන්න්න දෙන්න නැත්තේ දේශපාලච්වීෙන්න්, වළව හැගුණ වැැබේ හිමි හෙළිකරයි. පාර්ලිමේන්තුව අධිකරුණට බලපෑම් කරනවා, කාාදිනල් හිමිකෙන් චෝදනා. අම්මනෝ පප්පනෝ චන්දෙ තියන්න තින්තනෝ තිින්තගන්න තුට්ටුනෝ ඇම්ඩන් කොල්වාගේ මැක්කාගේ තිීරිය අද ටෙලිවැැකියෙන් අස්ප ගණන් වලට පිළිකා අවෞෂතගන්නවා කිව්ව කතාව බොරු සමහරක් මාධ්‍ය වැරදිවිදියට හැසිරෙනවා කෙලිය කියයි දේශය ප්‍රෞෘති වෙතඩයි ප්‍රථමයෙන් අවධානය රජේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද පළාත් හතරක රජයේ රෝහල් වැඩවර්ජනයක් ආරම්භ කරතිබෙනවා. වස්නාහිර දකුණ මධ්‍යෙම සහ නැගනෙහිර පළත් වෙලයි. මෙම වර්ණනය ක්‍රියත්මක වන්නේ. හෙට සෙසු පලත් පහතුළද වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍යවරුන් පැවසුවා. රටපුා ෘතිය සමති හතලිහකට වැඩි සංඛ්‍යාවක් විධ ෘතිය සමති ක්‍රියාමාර්ග සිදු කරමින් රජයට සිය අප්‍රසාදය පල කලා. ලබ පහසුන දා ක්‍රියාත්මකකිරීමට නියමිත දීපව්‍යයක්පත වැඩ වර්නයට දැනට මත් ෘතිය සම්ති රැසක් සහය පල කරතිබෙනවා. රජේ නව බදු ප්‍රතිපත්තිය බැංකපලි අனுපාතිකේය ඉහලදැමීම විදුිබි හ දැමීමඇතුළ ඉල්ලීම් කීපයක් මුල්කරගනමින් මේ වන විට දිවனு පුා ෘර්තිය සමති හතලිියකට අධක සංඛ්‍යාවක් ෘතිය ක්‍රියමාර්ගවල නිරත වනවා. එම ෘතිය ක්‍රියාමාார்ගවලට සහ பல කරමින් රජේ වෛද නිලධරින් අද දිවන පලාත් හතරක රජයේ ரோහල්වල වැඩවර්ජනයක් කාරம்ப කලා.

ං හද සංගම හැටියට පි ීරණය කරනවා සමස් ෙද නිධාරයේ පාල සෙන්ඩ එක දිනක වැඩවර්ජනයක් ක්‍රියත්ම කරන්න. රජයේ පෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍යමාතයක් කිහලිය රපුක් කල පල කළේ මේ වන්න දහසක්. ඇගේ මූලික ප්‍රශ්නය තියෙන්නේ මේ බදු ප්‍රශ්ය මම සෞඛ්‍යමතින ඒක අපිටක්කට වෙන්න පුලුවන් දෙයක් නෑ මේ රටේ පිය තියන විවසනයෙන් රට ගොඩ ග්ඩ යම්යම් අමාරු තීන්දුගන්න සිත්තම. රැකයා කරනය අමාරුවෙන් ජීවිත ගැටගහගෙන යන හැයි ජීවතවන බැරිම කණ්ඩයම් ුත්තින් තින් සසමේ බදු ගැන තියෙන ප්‍රශ්නය යම්්‍රමාණයකට දරාගන්න වෙනවා වෙන විකල්පයක් නෑ මෙම ෘතිය ක්‍රියමාර්ගවල තවත් පියවරක් වශයෙන් බරාය සේවකීන් අද වරා ඉදිරිපිට විරුෝධතාවයකද නිරත වුණා.සා. පන හර මේ ප්‍රශ් විශසන්න අපිකට ලෑස්ති මේ බදුතු පනත අයින් කරගන්න අතෙක් රාය සයෝගඇතක මේ සටන අක්ඩ විදිීටක ියන්න සූදාන වවාලාධිකාරයේ සේවකයවගේම ආයතනත් විනාශ කර මේ ආණඩුව බඳ ප්‍රතිපත්තියට විරුද්ධවයි. අපි මේ දයා මාර්ගය ගන්න මත්තකතිියගන්න මෙය අතර බදු පනතට විරෝධේපා අද ශ්‍රීජාවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාරය සංගමිය විරෝධතාවයක් සංවිධානය කර තිබුණ. මෙ අතර පේරාදනිය විශ්වවිද්‍යාලේ ආචාර්ය සංගමය හාහ ෘර්තිය වියදීන්ගේ එකමුතුවද. බදු ප්‍රතිපත්තියට එලහිව විරෝධතා පාගමනක් සංවිධානය කරතිබුණ. ඒම ස්ථානයට පැමිණි පේරාධනිය පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුරු පොලිස් නිලධාරින්, උද්ගෝෂණයට බාධා එල්ල කළ. උපයනවිට බද්ධටේරෙහිව විරෝධය පළකරමින් අද බැංකු සේවකින් කළු ඇඳුමින් සැරසී සේවට වාර්තාකරතිබුණා. බැංකුසයෝකෝ කල්වන්ඳුවෙන් ැස සේවට වාර්තා කරනවා එඇ දින දනවා විරත්තා ්‍රියාමාර්ගයක් පාලොස්සෙදා සමස්තරට වැඩවර්දිනට යන්න තීදු කල්ල තිනවා විශේෂෙන් ෘර්තතියන්ගේ ජාතිත පරම දට රජය මෙම බදු ප්‍රතිපත්තිය හකුලාගත්තේ නැත් නම් එලමෙන පහලොස්ුවන්දා එනම් අනිදදා දින දීපව්‍යා්ත වෘතිය අර්ගලවල නිරතවන බවයි ෘතිය සමති අවධර්නය කරන්නේ රජ වන්ධාරින් සංග විදිහයටත් මේ ෘතිය සම්ති ක්‍රියාමාර්ග අද දවසෙන් පස්සේ වඩාත් තීවුර ැනකටගනම් සඳහා මේ වෙන කොට කටයුතු කර ම න්න ජනදත ප වට පැත්ත මුදල්ලාමත ංශ පැත්තිෙන් අපි ආරධදානාලබෙනන සාකච්චාවට සකචාවට යන්නි පැකිලෙන්නේ සාකච්චාවට ගියයි කියම අපේ මේ අම් ආරම්මගලති උති සමති ක්‍රියමාග හර වන්න යිද වැඩවර්ජන ඇතක්ක බතුමල පෞද්ගලික සේවකටනු වත්ම වන දොක්මට සියල ොද ක තට විල්ල න පෞද්ගල කාංශයතුළ ප්‍රතිකා සේවාවලින් දවස්වතු හැර සංේද ආඩුවට අපි ගන්න පුුවන් ඉහරම ක්‍රියාමාර්ගවලට යනවා එක නිසා කරුණා කරලා මේ ඊළ පවර න්න කලමේ ඩ හම ප්‍රශ වි තු. ලංකාවිදි ල මන්ඩල නිරු ංගමේ විදිහයට හතර වෙන්ද ද. අකරට වැඩකිරීම ්‍යාපරයක් අප ආරම්භ කරනවා පලොස්ස නිද. අප ඒ කුට වැඩකිරීම ්‍යාපාරැත් එක්කම ලඩනි මාඩු ලා මේක අශ්‍ය උපරිම සහයගගේ ලබාදන්න බලාපුරත්තුව වා. මේ ට ජල් සම්පාදන ම ඩ තු. ත් අප ෘත්තිේ යාාකාරකම් දිර ද නවා ඒයව හිටාපියක පෑ හතරක. සේවයෙන් ඉවත්වීමේ ්‍රියාදාමියයක් දක්වා වර්ධනයරන ඒවගේම පාලොස්සනිද වන විට මෙ සමස්ස ්‍රාබදාමයට සහයෝකයක් වශයෙන් සේබේෙන් නිවත්වීම. ධාතෙන්ට රා ේ දල විදුි බල මන්ඩලේ ෙල් ඇතුළ වරා ඇතුල සරුමර්මස්ථාන පලස්වෙද සමස්ත වැඩ බිමම. කම්මලේ සිට්ට සීලු දෙනාම පහිනවා ජය ග්‍රාණින් තොරව සතනක් නැත අනිද්ධ පැවත්වෙන දැවන්ත වැඩ වර්ජනයට ගුරුවර විදවල්පතිවරු සියරු දෙනම සම්න්දන අප ඉල්ලීම ඉටු කරනවර. අපි දැන්ත ක්‍රියාමාර්ගලට පස්සෙ යනවයික කාරණය අපි අධරනය කරන කැමක්. එලබෙන පහලොස්සනඳදා පැවැත්වන ෘති අර්ගලවලට, සහය පලකරන්න බවයි ලංකා ගමනගම ම. ඒ සේවකංගමය පවසන්නේ. ලංගම සේලකන්ට කරද මේ අසාධාන කියාවට විරුද්ධවත් පාලස්න දින වැඩවරජනයට ලංගම ඔබ අනිිවාරයෙන් සම්බන්ධ වන්න ොදොස්්‍රට ඩැවල්ලගෙට ලැබෙන ප්‍රසාද දීමනාව. එකතු කල්ලා ඒ උපේනයට වත්තට එක කරන්න මේ වෙලාවේ හැකවිමින් සිටිනවා මේ සියනුදේවෙනෙන් අපි ලංගම සයෝක විදිට පාලස්සද මේ වැඩ වර්ජනයට හම්බන්දෙනවා. ඇතිවරණයට මුදල් නිදහස් කරන ලෙසට නියෝග ලබාදුන් විනිසුරුවවරුන්ට ඇැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරප්‍රසාද වලට මවාවිී බලපෑම් කිරීම, තරයේ හෙලා දකින බව කොළඹ අගරදුගරු ාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එය නීතියේ ස්වාධිහිනත්වයට එල්ල කළ මරු පහරක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කලේ. තමන්ගේ පාර්ලිමේන්තු වර ප්‍රසාද කඩකිරීමක් ලෙස කවා දක්වමින් ගරු අධිකරණයට බලපෑම් කරන්නට තතානායක තුමාන්ගේ නිල්ලීමක් කළ මේ ක්‍රියාදාමය කිසිස්සේත් පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කළ යුතුය එය නීතියේ ස්වාධීනත්වයට හා ගෞරවේට එල්ල කරන ලද මරු පහරදි අද අප රට පාලනය කරන ජනාතිිපති තුමා අගමැති තුමාන් ලෙස තමන්ගේ මූලික තිවාසිකම් කඩවීමක් පිළිබඳුව ඉදිරිපත් කරනලද නඩුයි භාගයකින් පසු SCFFI තුන්සිය පනස්සෙක දෙදස්දට. එම දින පනස් දෙකේ රජය ගරු ශ්‍රේෂ්ඨාධි කරන තිීන්දුවකින් හෝසි කරන්නට සහ බලරහිත කරන්නට හා තමන්ට එම දූරේ සහ එම දූරේ බලතර ලබාගන්නට එතුමා ක්‍රියා කලා. එදා අගමදි තුමා ලෙස අද ජනාතිපතිතුමා ගරු ශ්‍රේෂ්ඨාධි කරනේ තිීන්දුව සවොයාගෝස්. ඒ අනුව නැවතවරක් තමන් බලේට පත්කිරීම පිළිගත්තේ නම්. අද ගරු ශේෂ්ඨාධිකර නේවිසින් දෙන ලද තීන්දුවක් පර්ලිමේන්තුව හරහා හැල්ලුවට ලක් කිරීමට කටයුතු කිරීම වටාගාත නොවැැක් දෙයක්වෙෙන. ඒ තේරුම් ගන්නට අමාරු. දූෂණය වංශාව නාස්තිය අක්‍රමිතා සහ අකාර්රයක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්. ෙ. දලියන්නේ දෙසිිය තිස්හය වැනි ටෙළි වැැකය. වර්ජන රැල්ලක් රටපුරා ක්‍රියාත්ම අතර, තවත් ප්‍රදහනතම මාතෘ කාාවක්ුණ ව පුංචි චන් දේනේද. චි චන්දේ තියාාවවිද නැද්ද නේද තවත් දහංගට ගහයිද කියනෙකනේ ප්‍රශ්නය බැලූ බැල්මට නම් දිගින්දිකටම මේ පුංචි චන්දය කල්දාන්න ඔවු දිගින්දිකටම විවිධ දහන්ගට ගහන බවතමයි පේන්ට තියෙන්නේ. දැන් දෙවනිවර්ටත් ඡන්දේ තියන්න දිනනියම කලානේ ඒ අප්‍රේල් විසි පහ ඒ දිනය ගැසට කරලත් අවසන් නමුත් දැන් අදදක්වා මේ ගෙවුණු සතිය තුළ පොත් පත් සහ විද්‍යුත් මාධ්‍යවාර්තා අරන් බලමු. ප්‍රධාන ශීර්ෂපාටික විතරක් සටහන් කළත් අයේ ඡන්දේ කල්දාන උපර වැ්ටියක් ක්‍රියාත්මක බව තමයි බැලූ බැල්මට දක්න ටඇත්ති. අපිබලමු මොනවද මේ මාතෘකා කියල පුංචි චන්දය අපප්‍රේල් විසි පහ. ති විශේෂ ගැසට නිේදැනයක් ඔන්න එක පත්තරේක තියෙනවා. තැපැල් චන්ද පත්‍රකා මර්තු පහලුවට පෙර දෙන්න. තැපැල් චන්ද මුද්‍රණයට පොලිසියේ හැට එකකගේ රැකවල්. අපප්‍රරේල් විසිි පහ චන්දයේ තිබ්බත් පලාාත්පාලන පනතට අනුව පලාත් සබහා පිහිටවන්න හැකිවෙන්නේ ලබනවසරේ ජනවාරි වර කෞද මෙහම කියලා තියන්නේෙ රාජ්‍ය ඇමති ජානක වක්කුම්පුර. ඔන්න තවත් පත්තරේක තියෙනවා චන්දේයට කම්බ ඇදීම දිගටම. චන්දයේ ඉල්ලා ජනතාව පෙත්සමක අත්සන් කරයි. විදෙශ රටවල ජනතාාවතුන් චන්දයඉල්ලයි. . තවත් පත්තරේක තියෙනවා රනිල් අධකරන තීන්දුවට වෙෙට්ටුදාන්ට හදයිද. කොමිසම දිනදුන් මැතිවරණයක් රජේකල් තැබූ පළමු වතාව මෙයයි දැන් ඊළගට තවත් වැදගත් ශීර්ෂපාට හිපයක් තියනවා. ඔන්න වැදගත්ම ශේෂපාටි ිකාහගන්න. රජයේ මුද්‍රණාලේයට බහන්ඩ සැපීම නවතින හැඩ. සැපයම්කරුවන් පාලස්තනකොට රුපියල් කෝටි පණහකට වැඩියෙන් ගෙවන්ට තියෙනවා. චන්ද පත්‍රිකා ප්‍රමාදයෙන් පුංචි චන්දය තවත්න් ඈතට ඈතට යැයිද. මැකෝ මුදල් ඇමතිගෙන් ප. න්යට සල්ලිඉල්යි. පුංචි චන්දේගෙන මාතෘකාාව ඔන්න ආයෙත් කැරකිල කැරකිල ඇවිල්ලා අන්තිීමට ඇම්ඩන්කුල් වගේ මැක්කගෙත් තේරියළග නතර වනානේද සල්ලි. න්ද සල්ලි මුදල් ඉල්ලීම. ඔය අතර මෙර සීමමා නිර්ණයන කතාවත් තියෙනවා හොඳේ ඒක ඇනේ පලාාත්පාලන සබිකින් ඔය දැන් ඉන්න අට දහ හාරදහට අඩු කරන්න හදන එකනේ දරහිටපු මැකෝ මහින්ද දේශප්‍රියයගේ කතා මේ මොනොව වුුණත්න් මුදල් ඇමති ඒකඇන්නේ ජනපති රනිල්ගාවට අන්තිමටායිතියන්ට වෙනවා. රුපියල් බිලියන දහයක් ඉල්ලලා අයවැයෙන් මැතිවරණයට වෙන් කළ මුදල් නිදහස් කරන්න දැන් අධිකරණ නියෝගෙකුත් තියෙනවා. දැම් මේ කුමන තත්ත්වයක් යටයට තිෙබුණත් ඇත්තටම චන්දේතියන්ට ඡන්ද පත්‍රකා අවශ්‍ය වෙනවානේ නේද චන්ද පත්‍රකා මුද්‍රරණයට සල්ලි අවශ්‍යයි සල්ලි ඉල්ලන්න වෙන්නේ කාගෙන්ද මුදල් අමාත්‍යංශලයකම් සිරිවර්ධනකෙන්. සිරිවර්ධන මුදල් ඉල්ලන්න ඕනෙ කාගෙන්ද මුදල් ඇමතිකෙන්නේ ද ඒැ නිජනපතිරන්න ග අන්තිමට කොහමරි ආයේ මත දර මීට ඉස්සල්ල දවසක් ජනපති රනිීල් කෙපු කතාව. චන්දයේ කල්දාලා නෑ. කල්දාන්න චන් දෙයක් නෑ. දැනට මුදල්නෑ? ඒත් දැනට චන්දිකුත් නෑ නේද. හොඳයි දැන් ඒ කතාම මෙහෙම ඇහට බැරිද නේද. මේක කැරකිෙලග හිල්ල අතර වෙන්න ම අරමා මුලින් කියපු විදිට ඇම්ඩන් කොල්ුවගේ මැක්කග තිීරිය ලඟ නේද දැන් මෙන්න මෙහෙමත් හෙන්ට පුළුවන්න්නේ චන්දේතියන්ට චන්දපත්‍රිකා ඕනේ. චන්දපත්‍රකාග හන්ට කඩදාසි ඕනේ. කඩදාසිගන්ට සල්ලි ඕනේ. කඩදාසි නයට දෙන්නේ නෑ. මොකද මේ නයට ගත්ත ඒව ගෙවල නෑ හොඳේ චන්දේ තිබ්බත්? ගැසට් කරලා තිබ්බත් කඩදාසිනැත්තම් චන්දේ නෑ නේද. කඩදාසිනැත්තම් චන්දේ නෑ එහෙමත් කියන්න පුළුවන්න්නේ නේද. ඇයිැ මෙහෙමත් එන්න පුළුවන්න්නේ කඩදාසිත්තියනවා. අහොදේ නමුත් කඩදාසි තිබ්බට කොමද චන්දපත්‍රකා මුද්‍රණය කරන්නේ මුද්‍රණය කරන්නට තීන්ත ඕනේ. තීන්ත නැතිව කඩදාසිතිබිල වැඩක් නෑනෙ නේද. ඒනිසා චන්දේ තිබත් ගැසට් ගැහුවත් කඩදාසි තිබනත් පොලිස් ආරක්ෂාවතිබනත් තීන්ත නෑ. න म சන්දන තිተනති නිසා noprint න්දය නැත මංමනෝ අප්පනෝ චන්දේ තියන්ට තීන්ත නෝ තීන්ත ගණ්ඩ තුට්ටුනෝ නේද දැංඉතිං අදහෙට විදායකය රටට එහෙමකි වොත් පුදමුවෙන්ට එපා හොඳේ මොකද මේ අප මුහුණ දෙමින් සිටින්නේ අතිීශය කරූරතර යුගකටයි. අර තිස් පහේ එක විධායක ජනපතිගේ බලතලවලටයි. තිස් පහේ එක විදාායක ජනපතිගේ බලතලවලට අියෝග කරන්න බැරි තර්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ විදායකයට. බලතලදීලා තියෙනවා. වත්මං ජනපති අද භුක්තිවිඳින්ට හදන්නේ ඒ විදහයක ඇති අසීමමිත බලයයි. ගරු අධිකරණය පවා යට කරගෙන මෙහදන්නේ සමස්ත රටේම ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවන්න. නමුත් ඔය කවර කවරුත් තවකක් මතකතියා ගන්නට ඕනේ. හොඳේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේ අයිතිය තියෙන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට බව. හොඳේ දැ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදේ ක්‍රියාත්මක වෙන්න නම් විදධායකය පාර්ලිමේතුවයි අධිකරණයි. සෑම විටම ජනතාව සුබසිද්ධිය ජනතාවගේ පරමාධිපත්තියට ගරු කරන්නට ඕනේ. මෙ ආණඩු ක්‍රම ව්‍යස්ථාව ශංශෝධන විසි එකකින් සමන්්‍යිතයි. අදටත් හෙටටත් අවසන් නැති අවසන් කළ නොහැකි තරමේ අසම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. මෙ යාආ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් එහි සමහර බලත ලතුන් එදා චයාර්ජ්‍යවර්ධන මෙන මෙහම අර්ථ නිරූපනෙක්. ලා මතකයින මට කරන්ට බැරි ගැණියක් පිරිමියෙකු කරන එකයි පිරිමියෙකු ගැනියෙකුරන එක කයි කියලා නේද. එදා මේ විදහක ජනාධිපති බලතල සහිත ආණඩු ක්‍රම ව්‍යස්ථාව ගැන ආචාරය එෙන් පෙරක පුදේ අදටත්වලන්ගොයි හොදේ මේක මහා භයානක ව්‍යවස්ථාවක් යම් හේකින් උන්මත්තකයකු අතට මේ පත්වූ හොත් මහා විනාශයක් වෙනවා කියලා මේ ව්‍යස්ථාව වෙනස් කරන්ට ඕනෙම කියලෙදා ඔහු කිව්වා. අද කවරු මොනවා ගැන කතා කළ දැන් රටක ජනතාව සබෞද්ධික ිනිසුන් හමුවේ ඇති ප්‍රධානතම අියෝගය තමයි මේ අතිශය භයානක විධහයක ජනාධිපති ක්‍රමේ. තනතුර ධරණතාක් ගරු අධිකරණයට ගෙනකොස් ප්‍රශ්න කරන්න බැරි නීතියටත් ඉහලින් ඇති මේ මහා බලය. ඇමරිකාවී ජනපති චෝ බයිඩන්ටවත් ප්‍රංස ජනපති එම්මනුවල් මැකරෝන්ටවත් නැති බව අද ටෙලිවැැකිය යළි අවධාරණය කරනවා. ඒ ආධිපති විධායකයට යටත් නැති සවි්ඥානිික පුරවැසි බලයක් නිර්වාණය කරේ. සැමගේව වගකීමක් හිතුකමක් රටක උත්තරීතරවී යුත්තේ නීතියයි අධිකරණයයි ඒ සඳහායි මේ සටන. කනිජතල් බෙදාහැරීම පුළුල් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව ජනාධීපති රනිල් වික්‍රමසිහ පවසනවා. ඒ සිනොපෙක් සමුහේ නියෝජතන් සමඟ අද පැවතිස්සාකච්ඡාවකිදී. මෙහිදී සිනොපෙක් සමූහේ නියෝජතීන් සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන්, ඉදන ආනායනය ගබටාකිරීම, බෙදා හැරිම සහ අලවිය සඳහා, ආයෝචනය කිරීමට තම ආයතනය සූදානම්බවයි. சிக் சமூகே நியோජතயின் සහ ජராතිපති ணிල් வி්‍රමසිංහ අතර හමුවක් අද පවැ ரா. හිදී ජනාතිපතිවරයා ප්‍රකාශ කර ඇத்தை ணிஞ்சத்தில் தாககීම பொலுள் කිීමට பிர්‍රජ ප්‍රතිපත්ති ීீරයක් ග තිබவாார் සந்தහාவන විதிමත් ඩபிலிவ கடினன் ஆரம்ப කரண பவா. சினපக் சமூහே நியோජතීන් වෙහිදී ප්‍රකාශ කර සිට, ශ්‍රලංකා අවශதாவே வෙනුවෙන් இந்த ஆனாயனையோ படா කිීම. தாகரීම සகா அழுவிய සඳහා ஆயோජனை කිරීමට தම ආතනය சூதானாම් බවයි. එන්வின் පවතිனு ක්‍රමவேදයට அுතව තම ආත . ඇතිබ සඳ ියෝජති රජ විසි හதுනා නැති හබන් ோල බලක්ති ේ ්‍රස්ථනයක් පිරිපහතු අංගනයක්ද සහිතව දිකිරීමට අවශ්‍යම්පූර්ණ ආයජන සිදුකිරීමට. ස තන සූදානම්බට ජනාතිපති ැනම් දුන්න. ඉදියේ දී ලකාව ශම සිදබන දාල ැந்தවීම සඳහා. தම සමගම ඉදිරිපත්වීම සூදානමෙන්සිටන බව. එම ියෝජතින් පිරිස සඳහන් කළේ. කනජත නි්පති ஆනාන ගබඩ කිරීම සහ බෙදාකිරීම සබන්තேன். මෙහිද රුද සිනපෙ ත ෝජති පරිස . තිரி திපත් ක හි வ දු ර ද පති வ සந்த ண்களை, ජ්‍යන්තர மூ முதுல සம யான வඩ அ பசவ, ல කා வே ත් පර්ධ යක් ේක්ෂ කර . එ ෙන් தி යේ ට ත්ම විදේශ ්‍යාார் தி ැ ීමට பொறுත්த்து පති வயா தி සந்தகන් කலாம். මේ තර චීනය තුන්මන වරටත් ජනපති දරයට පත්වූෂයේ ජිපින්ට, ජනපති රනිල් වික්‍රමසිංහ සිය සුපතුම් එක් කරති වෙනවා ජාතන්තර මූල්‍ය අරමුලෙන් මෙරට නෑලබා කනීමේදී චේනය ලබාදෙන සහයෝගේ අගේ කරන බවයි ජනපති රනිල් විික්‍රමසිංහ සය සුබපතුම් පනිිමිටේ සඳහන් කරඇත්ත. එසේම දෙරට සහෝගතාවය චීන ජනතිපතිවරයාගේ නව දර් කාලේ තුළ තව තුරටත් ශක්තිමත්ව වර්ධනය වන ඇති බවට තමන් විශ්වාසය පල කරන බවයි ජනාතිපතිවරයා සය සුබපතුන් පනිිමට වැඩ. රටේ සියලු ජාතීන්ට එක්ව ජීවත්වීමට ඉඩදින්නේ නැත්තේ දේශපාලන්ඥයීන් බව විහින්තලා ජමහා විහාරාධීපති පූජ්්‍ය වලවා හැංගුණ බැවේ ධම්ම රතන හිමියන් පවසනවා. සිංහල දෙම මුස්ලිම් යන ජාතීන් ලිබ්ගල්තුනක් බවත් ඉන් ප්‍රයෝජනය ගෙන ඒවා විනාශකිරීමට දේශපාලඥයෙන් උත්සහදරන බවටත් උන්වහන්සේ චෝදනා කරනවා. මමගණගාඩු වෙනවා මට දෙමල ැරිවීමග. කද හේතුව හතලිස් අටඉන්දලා අද දක්වා හැත්තෑ පස් වොසරක්විිල තියෙනවා. එක හේතුව තමයි වගකීම දරන් ඩෝඩඇත්තේ සිංහල දේශපාඥයෝ ද්‍රෙවිඩට දේශපාල්ඥියෝ මුස්ලිින් දේශපාලයෝ. එක පාර්ලිමේතු පණතක් ගෙනාවද සිංහල දරුව මොන්්ටිසෝරිය නැත්තත් ලඳරු පාසලිඉදලා දෙෙම්බල්ල ඉගන ගත්ත යුක්තුයි කියලා එක සිංහල දේශපාල්්‍යක් කිවවෙේ නෑ ඒගේ දෙමලසා මුස්ලි දේශපාලක්ඥියෝ හිතුවදම ප්‍රටගැ එක ද්‍රේවිඩසා හුස්ලි දේශපාලක්නය ගෙනාව නෑ පනතා අපේ දරුවන්ට සිංහල ඉගන ගත යුත්තුවයි කියලා. එහෙම උනාන දහතුන ප්ලස්් දෙෙන්ටෝනද කවදාකත් දෙදදෝනෑ කාටදම මේ දහතුන තැන්ම් ගොඩක් උුණා වෙලතියෙන්නේ දේශපාලකඥියන්ට. ික්ගල් තුනතමයි සිංහල දෙමල මුස්ලිින් කිය ගල් තුන ඒ ගල් තුනේ ඕන දෙයක් සම්බාගන කණ්ඩ පුළුවන් දේශ පාලඥ්‍යන්ට. ඒ ගල් තුනට පයිංගානෝ. වැැංජනේ බත මාලු වෙල කෑවට පස්සේ වතරටිකක් දාණ්ඩ දුමවිසිිවෙනවා. ගල පුපුරනවා මේ අය මේ හතලි සටේ ඉඳලා අද දක්වාම පාල්ලි කලාව් පාල්ලි කරන්නාව කරන්ට බලාපුරත්තුවෙන්නව. හැම දේශපාලක්්ෂයෙක්ම මෙන්න මේ ගල්තුනට එක්ක අහුුවෙන්ඩ දෙන්නේ නෑ පිළිකානාශක අෂධ තොගයක් වැඩිමිලට ලබා ගැනීමේ සූදාානමක් සම්බන්ධ ප්‍රවෘතියක් අද පුවත්පත් වාර්තා කර තිබුණා. එය මුළුමින්ම සාවද්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාරය කෙලිය නබපු පැල්ල පවසන්නේ. ම මිගණන් යටතේ ලබාගත හැකි පිළිකා නාශක අෞෂ්‍යත කොකයක්. ඉතා හදික මිලකණන් යටතේ ලබාගැනීමට සෞඛ්‍යරාජා මත්‍ය අශය මගින්. නිර්දේශ ලබාදී ඇතිබවට අද පුවත්පත් හවාර්තා කරති බුණා. කැේ වෙතත් මෙම තොරතුරු සාාවත්්‍යය පයි සෞඛ්‍ය මාත්‍ය ආචරය කහෙල පුක්වැල්ල අද ප්‍රකාශකලේ. ඒ ශේෂ මාති හමුවක් ඇඳම. කනගාට කියන්නට වන සම්පූර්න සාවද්‍ය ප්‍රකාශ. ප්‍රධාන වසයෙන්ම මේ රටේ ප්‍රධානම මාධ්‍යය එවැනි දේවල් සෞඛ්‍ය ශේත්‍රයයක්ත් එක්ක. යුතුකිරීම ගැන ඇැගේ කණගාටුව ප්‍රකාශ කරනවා උදාාරණයක් හැටට ගත්තුවොත් පිරිකා වක්ෂද වැඩමිලිට ගන්නයි. කියලා දාා තිබත් උන්දාහක හතිස්සෙක් දාහටත් පන්දා හැබේද හතලිස් සමදා හටත් කියලා ඒ මිලෙට ගන්න යනොයි කියලා. විදේශ සේවාවෙන් තමයි මේ මිලියන පන්සිය ලැබුණගේලා. ඒකම අසත්ය යි. මේ කියන ප්‍රස්තුෘත කරුණු සම්බන්ධව ටෙන්ඩස් කල් කරලා තිය මේක මේගේ සාකච්චාවට ගැනෙන්ීම පදාදා. ඉදිරිත් කල ේමිගන උපන් සියක ලක්ෂකට දන්න පුුවන්. ්‍යපු හමතික මේකට ඇතුල් කරන.කට බදාදා තියන හන්ඩ මේකගේ හදපුුවත්පතේ දාන මෙම විලවල දාරගට මෙහම මහානාස්තයක් මහ විනාශයක් කරලා කියලා. සමහරක් ආයතනෝලාාය සමහරක් මාධ්‍ය. අන්සවලින් යම්යම් විදියේ සම්බන්ධකං එක්ක ඕවන් ෝනයක සමහරක්කිට ප්‍රකාශ කරන්න උත්සහගන්. එක ආවාසනවාවත තත්ත්ය පැම්මටි සාතියක් ලබල දීලා තියෙනවා ඒ එනිවැරදි කරනවා කියලා. ඒබැෙනුවෙන් අපිට නීතිපයක කෙවර ගන්නට අවශ්‍යනං ඒකන අප මැලිවෙන්නෙන්නේ. ගහස්ත විදුි ාස්තු සංශෝධනය බල රහිතකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨහදිකරණය හමුුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොඩු කරතිබෙනවා. අඩු ඒක සංඛ්‍යාවක් පරිභෝජය කරන පරිභෝගිකින් පිළිබඳව අවධානය යොමුකරින් මෙම පැත්සම් ගොුණු කරතිබුණ. මෙ අතර විදුල් බල මන්ඩලය ප්‍රතිවිහවාගතකිරීම ගැන විදුල් බල අමාත්‍යංශීදී විශේෂසාකච්ඡාවක් පවත්වාතිබෙනවා. මෙම සාකச்சාව පැත් ே විදුරිබල මාත්‍ය ශேද. ංකා விදුරිபල මண்டலிய நியோෝச்சனைරන සேலு ෘ සමති වල ියயோචතන්. ඒ මාත ංಚන විජසே කර හමු ன. මෙහිද. දුරිபල ම් யோசிත ප්‍රති கගත කිරීම වැ පිළவ சாமூ க்க கிවිசும், විදුල காස්තු ක්‍රමවේ ය සහ රජ බது ප්‍රතිපත් ඇතුළූ ஆයතனை කடை ப்பிළි බ, සවස්තராත්මකව සාකචச்ச කරති . ම අවස්තාවට විදුළ බල බල ක්ති මාත්‍යවයා මා්‍යශ කம் සහ சேலு දුருப ண்ட ுෘ සති තන්. හපකිවිසිටිය. හ දෙමු විදුලි පිළට එෙහිව ජාතික නபලයක සංங்கிදகන කළ පந்தம் විරුධதாාවයක් වරපොල அබේ පුස්ස මසන්දියදී පැවැත්වනා. ඒ ඒර ත්‍රේති ජන ජනතමට. හතමේ අමබේ පුස පුරවර ජනතාව පාරට පැහල්ල කියන්නේ. උඹල්ලට මේරත ජනතාවගේ වේදනාව තේරට පනවා ජීත ෙල් වැරි පත් ලලා මහමගල ඇති ඇදවැල්ලිලා විදිරිබල අඩියන වඩ ජනතාවට ஐයි පැක ල් සිටං. විදුලිය ්‍රියගන සෑම වලුුවක්වා ජනතතාල පාழ்චි කර බැරි වා අඩක මනුසෙන් කටයයක් කරන්නම අම ට තාත්තිකන ෙද යිත්‍ය අතැම ියල් දාරටඩ බලෙනවා. ඔබට මේරට පාලිය කරන්න ැයිනං. බැහල පලල් අන රාජමක් සහ දුමල බැහල බලල්ලා මතර දෙදහස් විසිතුන පසර සඳහා ලංකා විදුලි බල ම්ඩලියය පසුකේ තාසිදු කළ ග්‍රහස්ත විදුලිකාස්තු සංශෝධනය බල ොහිතර යෝගයක් නිකුත් කන ලෙසල්ලා ්‍රෂ්්‍රාධරනය හමේ මූලි යිතිවාසකම් පෙත් සමක්කනු කරතිබෙන ප. ත්සම් කරන් කියයාසිටන්නේ දෙදහස් විසිතුන පසර සඳහා ලංකා විදුල බල මණඩලය සිදු කල විදුලි ාස්ත සංශෝධනය තුලින් අඩුඒක සංඛ්‍යාවක් පරිභෝෂණය කරන පරිබෝගකේන්ට නැඩිය අසාධරණයක් සිදුව ඇති බ පයි. විශේෂෙන්ම එක හැටේසිට අනු. දක්වා විදුලි ඒක සංඛ්‍යාවක් පරිභෝජනය කරන පරිබෝගිකීන්ගේ ගාස්තු අසාතරන්න ලෙස ඒහ දම ඇැයි පෙන්වාදින පෙත්සම්කරුවන් මෙතුලින් අඩු අදායම්ලාබි ජනතාව දඩයා සිරුතාවකට පත්වන බවත් පෙත්සමින් තිෙනවා.. ඒපුදත් සමගින් සත රාත්‍රී ප්‍රෘත්ති විකාශය නිමාවට පත්වනවා යළත් අප ඔබහමුවන්නේ හෙට උදැසන පවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායිරාත්‍රයක්. න පතා අුත් වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටින එක ලික්කර සේත TVව සබස්ක්‍රප් කරන්න අලු ස්ීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.